අයිබුවන් අද අපි කතා කරන්නේ ඉතා වෙනස් මාතෘකාවක් හැබැයි අද වෙද්දී ලංකාව මේක දැනගත යුතුයි මොකද්ද අද අපේ රටේ ඩොලර් සංචිත නැහැ මේකට හේතුව මොකක්ද ප්‍රශ්නේ මොකද්ද විසඳුම මොකද්ද කල යුත්තේ කුමක්ද මේක තමයි අද මම කතා කරන්නේ ඉතින් අපි දන්නවා අපේ රටට අනිවාර්යයෙන්ම පිටරටින් ආනයන කළ යුතු දේවල් තියෙනවා ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම අපිට ගේන්න වෙනවා ගෑස් තෙල් ඒ කියන්නේ අපේ රටේ අපි උත්පාදනය නොකරන හැම දෙයක්ම අපිට පිටරටින් ගෙන්නන්න වෙනවා ඒක වළක්වන්න බෑ නමුත් අපි තව දෙයක් දැනගන්න ඕන අපි මොනවද උත්පාදනය කරන්නේ අපි මොනවද හදන්නේ ඈ ඒ වගේම අපිට දෙන්න පුළුවන්ද ශ්‍රමය අපේ ශ්‍රම බලකාය තියෙනවද බලන්න පොඩ්ඩක් හිතලා අනිවාර්යෙන්ම අපට තරුණ තරුණියන් විශාල පිරිසකගේ ශ්‍රම බලකායක් තියෙනවා. නමුත් මේ ශ්‍රම බලකායේ මුදල් රුපියල් වලට විතරයි පරිවර්තනය වෙන්නේ. ඒ කියන්නේ ලංකාව ඇතුලේ විතරයි මේ ශ්‍රම බලකාය වැඩ කරන්නේ. අපට පුළුවන් නම් මේ ශ්‍රම බලකාය පිටරටට යන්නේ නැතුව ලංකාවේ ඉඳලා ඒ කියන්නේ ඔන්ලයින් ජොබ් එකක් විදිහට කරන වැඩ මොනවද තියෙන්නේ? නිකමට හිතන්න graphic design ශාස්ත්‍රයේ online job එකක් විදිහට වැඩ කරන්න බැරිද? පුළුවන්. ඒ වගේම web design, ඒ වගේම 3D, ඊගාවට video editing, ඊට පස්සේ software engineering පැත්ත, planning අඳිනේවා, ඊගාවට අපි කතා කරොත් එහෙම games හදනේවා, තවත් අපි කිව්වොත් එහෙම cartoon, හඬ කැවීම, ඒ වගේම data entry. මෙන්න මේ වගේ විශාල job ප්‍රමාණයක් තියෙනවා. ඒ දේවල් ලංකාවේ ඉන්න මිනිස්සු කරනවා. ලංකාව ඇතුළෙම සේවාදායකයන්ට. නමුත් අපට පුළුවන් නම් මේ සේවාව පිටරට ඉන්න කට්ටියට දෙන්න ඒක ඩොලර් ගේන එක්තරා සම්පතක්. මෙන්න මේ සම්පත දැනටත් පිටරට කට්ටිය කරනවා නැත්තේ නැහැ. නමුත් අපේ ඉන්න ශ්‍රම බලකාය වැඩ කරන්න දන්නවා. ඒ වුණාට පිටරට කස්ටමර් කෙනෙකුට මේ දේවල් සිදු කරලා දෙන්න දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේවල් ටික රජේ හරහරි කමක් නැහැ. ට්‍රේනින් එකක් දෙනවා නම් වෘත්ති පුහුණු අධිකාරියන් කෝස් එකක් විදිහට ලැහැත්ති කරනවා නම් වෘත්ති පුහුණු කෝස් එකක් නෙමෙයි. Taman දන්න වැඩ ටික කොහොමද පිටරට කස්ටමර්ස්ලට ලබා දෙන්නේ කියලා. ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඉන්දියාව, පකිස්තාන වගේ බොහෝ රටවල් ඔන්ලයින් ක්‍රමයෙන් තමයි වැඩ කරන්නේ. එයාලා ඉතා විශාල ප්‍රමාණයේ විදේශ විනිමයක් ඒ රටවල් වලට ගේනවා. නමුත් අපේ රටේ ඉන්න ශ්‍රම බලකාය graphic design කරන කෙනා ලංකාව ඇතුලේ ඉන්න කස්ටමර් කෙනෙකුට විතරයි සේවාව සපයන්නේ. එතකොට අපට හම්බෙන්නේ රුපියල්ම තමයි. ඒ රුපියල වටේ අනේක විතරයි වෙන්නේ. හැබැයි අපට අලුතින් ඩොලර් සංචිත එන්නේ නැහැ. ඉතින් අපට පුළුවන් නම් පළවෙනි එක ශ්‍රම බලකායක් අපිට තියෙනවා නම් මේ ශ්‍රම බලකාය පාවිච්චි කරලා පිට රටට මේ ශ්‍රමය විකුණන්න ක්‍රමයක් අපි හැදුවොත් අපට මේ ඩොලර් ප්‍රශ්නය ඉතා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේක අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඊගාව එක තමයි මේ ඉන්න හැම දෙනෙකුටම ඔන්ලයින් වෙබ්සයිට් තියෙනවා. ෆයිබර් වගේ වෙබ්සයිට් තියෙනවා. ඉතින් මේ ෆයිබර් වගේ වෙබ්සයිට් ගොඩක් පාවිච්චි කරනවා අඩුයි ලංකාවේ කට්ටිය. ෆයිබර් වගේ වෙබ්සයිට් එකකට ගියොත් එහෙම අපට ගොඩක් රටවල ඉන්න මිනිස්සු බලා ගන්න පුළුවන්. ඒකේ වැඩ කරනවා. නමුත් ලංකාවේ පිරිස ඉතා අඩුයි. ඇයි එහෙම වෙන්නේ? වෙන හේතුව තමයි මේ වගේ වෙබ්සයිට් වල වැඩ කරන්න දන්නේ නැහැ. මොකද පිටරට ඉන්න කස්ටමර් කෙනෙක් ලංකාවේ ඉන්න කස්ටමර් කෙනෙක් වගේ නෙමෙයි. එයාලට ඕන මුදලේ අඩුව නෙමෙයි. එයාලට ඕනේ වැඩේ ක්වොලිටිය. මෙන්න මේ කස්ටමර් කෙනෙකුට වැඩ කරන පිළිවෙල අපට උගන්වන්න පුළුවන් නම් ඒ වගේම ඒ වෙබ්සයිට් වල තමන්ගේ අනන්‍යතාවය රැකගන්නේ කොහොමද කියලා අපට උගන්වන්න පුළුවන් නම් කෙනෙකුට දැනුමක් දෙන්න පුළුවන් නම් ඒක මේ දිනට ඉතා කාලෝචිත වැඩසටහනක් වෙයි. ඒ වගේම YouTube channel එකක් තමන්ට හදන්න පුළුවන් නම් තමන්ට හැකියාවක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට උගන්වන්න ඒ වගේම දැනුමක් ලබා දෙන්න තමන්ගේ ඕනම වෘත්තීය දෙයක් ඒක YouTube channel එකට දාන්න පුළුවන් නම් ඒක භාෂා කීපයකින් දැනුවත් කිරීමක් සිදු කරන්න. එතකොට පිටරට කට්ටිය ඒක බලනවා. ඔයාලා දන්නවා YouTube එකකින් සල්ලි එනවා කියලා. මේ සල්ලි ගේන හැමෝම ඇත්තටම එයාලා ඉතා හොඳ වැඩක් කරන්නේ. අපට ඒක තේරෙන්නේ නැතු වුණාට මේ ඩොලර් ප්‍රශ්නේදී අපට එයාලා ඇත්තටම ගොඩක් වටිනවා. අපේ රටේ YouTube channel කරන සෑම දෙනාම අපේ රටට සල්ලි ගේනවා. ඒ වගේම ෆයිබර් වෙබ්සයිට් එකේ වැඩ කරලා එයාලා අපේ රටට ඩොලර් ගේනවා. නමුත් 105ක් විතරයි මෙතන වැඩ කරන්නේ. අපට පුළුවන් නම් මේ වැඩ දන්න ශ්‍රම බලකාය 100%ක් සක්‍රිය කරන්න. මෙන්න මේක තමයි අද දිනේ කාලෝචිත වෙන්නේ. මෙන්න මේ දේ කරන්න ඔබටත් පුළුවන්.
අපටත් පුළුවන්. ඒ වගේම තමයි ඔබ අනිවාර්යයෙන්ම YouTube channel එක පාවිච්චි කරනවා නම් හොයන්න මෙන්න මේ වගේ වෙබ්සයිට් මම දැකලා තියෙනවා. YouTube channel වල ඉතා ලස්සන විදිහට මේ දේවල් explain කරලා තියෙනවා. ඒ videos බලන්න. එයාලට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. එයාලා කරන්නේ සමාජයට ඉතාමත් මෙහෙවරක්. ඔබට පුළුවන් නම් ඒ දැනුම තියෙනවා නම් ඔබට ඒ වගේ videos දාන්න. ඒ වගේම ඔබත් ඒ videos බලන්න. බලලා ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ රට ගොඩනගන්න. අනිවාර්යයෙන්ම ඔයත් සම්බන්ධ වෙන්න ඕන. ඔයාගේ දැනුම මොකද්ද? ඒ දැනුම ලංකාවට පමණක් නෙමෙයි පිට රටට විකුණලා අපි ගේමු ඩොලර්. මෙන්න මේක තමයි විය යුත්තේ. මේකට දේශපාලන කෝණකින් බලන්න එපා මේ වීඩියෝ එක දිහා. හැම දේශපාලඥයෙක්ම මේක දැක්කොත් ඒ ගැන කතා කරන්න. ඒක ගැන කතා කරලා විතරක් මදි. ඒක ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් හදන්න. මෙන්න මේක තමයි අද අපි නැනස කම්පියුටර් ඇකඩමි විදිහට මුළු ලංකාවේ ඉන්න හැම ජනතාවටම කියන්නේ මේක කරන්න. එක එකකට බැන බැන ඉන්න එපා. අර ආණ්ඩුවට, මේ ආණ්ඩුවට, දැන් තියෙන ආණ්ඩුවට, එක එක පක්ෂවට බැන බැන ඉන්න එපා. තමන්ට පුළුවන් දේ කරන්න. තමන්ට පුළුවන් දේ තමන් කරොත් මේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොම කරොත් ලංකාව ගොඩ යනවා. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි කළ යුත්තේ.